රැඩිකල් වෙන්න මිනිස්සු හරි කැමතියි. සමහරක් විට රැඩිකල් කියන වචනේත් එක්ක මිනිස්සු මහා අමුතු පැරඩයිම් එකක් තමන්ගේ ජීවිතය ඇතුළේ හදා ගන්නවා. හැබැයි ඔය රැඩිකල් කියන වචනේ තේරුමවත් බහුතරයක් දන්නේ නැහැ. මිනිස්සු අතීතයේ ඉඳලා සටන් කරේ ප්‍රජාතන්ත්‍රවාදයට. මොකද මිනිස්සුන්ට ඕන කරේ ප්‍රජාතන්ත්‍රවාදය. ඒක දහඩිය වගුරවලා, ලේ වගුරවලා, යුද්ධ ප්‍රකාශ කරලා මිනිස්සු හෙව්වේ ප්‍රජාතන්ත්‍රවාදය. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදය එපා කියන මේක හරි ප්‍රෝඩාවක් කියන රැඩිකල් වෙච්ච මාතෘකාවක් දාගෙන දේශපාලනය කරන මිනිස්සෙක් කියනවා. ඇත්තටම මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ප්‍රෝඩාවක්. මොකක්ද මේ රැඩිකල් මාතෘකාව? මොකක්ද මේ රැඩිකල් රටාව? මොකද අපි දේශපාලනය ඇතුලේ අනන්තවත් දැකලා තියෙනවා රැඩිකල් මාතෘකාව. රැඩිකල් මාතෘකාව ඇතුලින් දේශපාලනය කියන දේ ජය ගන්නවු මිනිස්සු අනන්තවත්. එහෙමත් එකෙක්ද මේ අපි කතා කරමු. අයිබෝන්. අයිබෝන්. ඔබතුම ඇත්තටම කවුද? මං උදිනශාන්ත. සමාජගත කරලා තියෙන රජරට මහා හෙළයා කියලා. ඔබතුමාට රජරට මහා හෙළයා කියලා කියන්න ඔබතුමාට තියෙන අයිතිය මොකක්ද? ඒක මගේ අයිතිය. ඒක මගේ උරුමය. ඒක මං දන්න දේ. ඒක මං අවබෝධ කරගත්ත ධර්මතාවය. ලෝකෙ මොකෙක් හරි මොන හරි දෙයක් කියන්න එනනම් ඔක්කොටම කලින් තමන් කවුද කියලා තමන් දැනගන්න ඕනේ. මං අවුරුදු ගාණක් දුක් ඉඳලා හොයාගත්ත මං කවුද කියලා. මං කවුද කියලා දන්න මට ලෝකෙ අනිත් තුන් ගැන මං හොඳට දන්නවා. ඔබතුමාගේ මේ කාඩ් පතේ තියෙනවා දසරජ ධම්මයලි ඔසෝ. මොකද මේක තේරෙන්නේ? අපි මහත්තයා ඔක විශ්වීය පරිපාලන න්‍යායක්. ඒ කියන්නේ මේ විශ්වයේ තියෙන සමස්ත ඥාණය එක අතකට ග්‍රහණය කරගත්ත කෙනෙක් තමයි ගෞතම බුදුන් වහන්සේ කියන්නේ. හත් ඒක මෙහෙම දේවල් මේ විශ්වයේ තියෙනවා. ඒ වගේ දෙයක් තමයි බුදුවරයෙක් හොයන්නේ. ඒකට බුදුවරයෙක් කරන ප්‍රකාශයක් හෙලෙව සැක කරන්නේ නැහැ. ඒක 100ට 100ක් වැළඳ ගන්නවා. එතකොට බුදුවරයෙක් දේශනා කරලා තියෙනවා රජ වෙන්ට යනවා නම් රජුරොන්ට පුරන්ට ඕන පාරමිතා 10ක් ගන්න. ඒ පාරමිතා 10 පුරන ඕනම බෝසත් කෙනෙකුට මේකේ රජකම් කරන්න පුළුවන්. මම ඔබතුමාගෙන් මෙහෙම කෙනෙක් ප්‍රශ්නයක් කියව සමහරකට ඔබතුමා මනාප වෙන්නත් පුළුවන්. අනේ ඕන මම මේක අහන්න. මනුස්සයෙක්ට ජාතිය කියලා කියන්නේ ආගම කියලා කියන්නේ මෙන්න මෙතනට වදින. මේ කියන්නේ මේ අපේ හදවත ඇතුලේ තියෙන මේ මස් වැදල්ල හදවතක් කියලා තේරෙන වචන ටිකක් තමයි ජාති ආගම. මම මෙහෙම කිව්වොත් ඔබතුමාත් ඔබතුමාගේ දේශපාලන ව්‍යාපාරේ කරන්න හදන්නේ අන්නේ මනුස්සයෙක් මෙතනට දැනන දැන. ඒ කියන්නේ ඔබතුමා මේ හුදෙක් වචනකට විතර ඔබතුමා මේ ටික කතා කරන්නේ. ඔව් ඒක අපේ ආයුබන්ට මං ගැන ඕනෑම දෙයක් හිතන්න මේ මගෙන් එහා ඉන්න මිනිසුන්ට අයිතියක් දීලා තියෙනවා. මං කිසිම මතයකට එරෙහිව පුද්ගල ආරම්භයකට යන්නේ නැහැ මොනම හේතුවක් නිසාව. ඒ නිසා ඔබ හිතන විදිහ ඔබගේ අයිතිය. ඔබට තේරෙන විදිහ ඔබට පේන ප්‍රමාණය. හරි. මම හොඳාකාරවම දන්නවා. මං මෙහෙමයි මම ගොඩක් දේවල් ගවේෂණය කරපු කෙනෙක්. ගොඩක් දේශපාලන දර්ශන හදාරපු කෙනෙක්. ලංකාව වගේ රටක් කවදාවත් ගොඩනගන්න බෑ මිත්‍යා දෘෂ්ටික භාවයේ ඉඳලා. ඒ නිසා ගොඩනගන්න යන කෙනා වලේ ඉන්න කෙනා ගොඩ ගන්නම් වලෙන් ගොඩට ගිහිල්ලා ඉන්න. ඒ වලෙන් ගොඩට යෑම තමයි ධර්මතාවය අවබෝධ කරා ගැනීම කියන්නේ. ඒ කියන්නේ ඔක බෞද්ධ වචනයෙන් කියන්නේ පෘථග්ජන භාවයෙන් මිදීම කියන. ඒ කියන්නේ සියලු පෘථග්ජනේ උම්මන්තක කියලා බුදුරෙක් දේශනා කරලා තියෙනවා. ඒ පිළිබඳව මම ගවේෂණය කරලා බලනකොට ඇත්ත තමයි. මං gedara ඉපදිලා මට අවුරුදු 15ක් 16ක් 17ක් වගේ යනකොට gedara මිනිස් ඔක්කොම කියන්න ගත්තා ආන් අපේ ලොකු කොල්ලන්ට පිස්සු කියලා. එතකොට ඊට ටිකක් කල් යනකොට මං අරගල කරනවා ප්‍රාථමික අසාධාරණයට ඉරෙහිව. එතකොට gedara කට්ටිය වටපිටාව එක්කන් ගිල් අරගෙන එකතු වෙලා මාව එක්ක යනවා මේ බටහිර වෛද්‍ය රුගාවට මේ මුට මානසික රෝගයක් තියෙනවා කියලා බලන්න. එතකොට ડોක්ටර් කොලින් සමර්සිංහ මාව චෙක් කරා. ඒ ડોක්ටර් කුලනාගම් කියලා වෛද්‍යවරයෙක් මාව චෙක් කරා. ඉතින් එක වෛද්‍යවරයෙක් නම් මේ බොහොම සුන්දර ප්‍රකාශයක් කරා. අනිත් කෙනාගේ தත්ත්වය පිළිබඳව මම මේ මාධ්‍ය ප්‍රකාශ කරන්න අමාරුයි. එයා මට දීපු ප්‍රතිචාරය සම්බන්ධ. ඒ නිසා මම දන්නවා හොදාකාරව මේ පිස්සු කියන්නේ උම්මන්තක ස්වභාවයේ පෘථග්ජන ස්වභාවයේ භයානකයි. ඒ විශ්වීය දර්ශනයෙන් උගන්වන්නේ මේ 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 පෘථග්ජන ස්වභාවයෙන් මේ 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 ට්‍රක් එකකින් එහාට යන. ඒ නිසා මට අවශ්‍ය නැහැ බුදුදහම මාකට් කරලා සමාජ ආකර්ෂණයක් දිනා ගන්න. එතකට බෞද්ධ දර්ශනයේ මා තුල නැතුව ඒ ගැන මා කතා කරලා මේ අන්ධකාරයේ සැරිසරන මානව පරපුර තවත් අඳුරේ දාන්න මට අවශ්‍යතාවයක්. මේක සත්‍යම තමයි. ඒ නිසා මේ සත්‍ය මතුවීම තමයි
ප්‍රජාතන්ත්‍රවාදී කියන ආක්‍රමණික වැඩපිළිවෙල තුල සිද්ධ වෙන්නේ. ඒකයි තියෙන ප්‍රශ්නේ. බහුතරේ නියෝජනය කරන්නේ අසත්‍යයක්. ඒ බහුතරේ ඝනත්වය වැඩි. මිත්‍යා දෘෂ්ටිකේ භාවයේ එල්බගෙන ඉන්න ජනඝනත්වය වැඩි නිසා සත්පුරුෂ භාවයේ සහ සම්මා දිට්ඨිය කියන එක යථාර්ථය කියන එක අවබෝධ කරගත්ත ජනඝනත්වය අඩුයි. මේ දෙකොට අතර තමයි තියෙන ගැටුම. ඒ නිසා ඉතින් බහුතරේකට බහුතරේ පැන්නේ අඳුරේ අතපත ගාලා තියෙන උඩින් පල්ලෙන් බප්පලට උත්තර ගැන කතා කරන මේ ප්‍රශ්න තියෙන නිසා තමයි උත්තර හොයන මිනිස්සු පවතී. ඉතින් අපි මේ අපි වගේ කොටසක් අපි අපේ ක්‍රියාත්මක වීම අපේ උත්සාහය මේ තුවාලේ සුවපත් කරන. එතකොට දැන් ඔබතුමා කියනවා දැන් බහුතරය කියලා කියන්නේ එල්බගෙන ඉන්න පිරිසක්. ඒ කියන්නේ ඔබතුමා කියන විදිහට බහුතරය සමහරකට බහුතරය අත උස්සන මොකටද දන්නේ? එතකොට මෙන්න මේ අත උස්සන නොදන්නා කමට අත උස්සන බහුතරයයි ඉතමත් සුළු පිරිසක් අතර තමයි මේ කියන අරගල ඇති වෙන්නේ. දැන් ඔබතුමා ඔය කියන මේ දසරජදම් එසෙව්වම එහෙම නැත්නම් මේ දසරජදම් යල් නැගී සිටියම කොහොමද මේ කියන විදිහට බහුතරයක්වත් සුළුතරයක්වත් ගැටෙන්නේ නැතුව මේ කියන විදිහට මේ පාලනය අරගෙන යන්නේ? ඔව් අපේ ආයුබෝවන්ට ඒක මගේ ප්‍රශ්නයනේ. ඒ කියන්නේ මමනේ මේක කරන්නේ. දැන් ඔබතුමාලා ඉස්සරහට ඇවිල්ලා මේ ගැන කතා කරන්නේ මම. එතකොට දසරාය ධර්මයෙන් කියන්නේ මේ මට හැදෙන්න කාරණයක් ගැන කියන්නේ. හරි මට හැදෙන්න කියන්නේ ඒක දසරාය ධර්මයේ විග්‍රහ වෙන්නේ මගේ ආත්මීය දමනයක් ගැන. එතකොට දැන් බුදුවරේ පහළ වෙලා ලෝකේ දමණය කරන්නේ ප්‍රතිහාරය. ඒ කියන්නේ ඒ පාරමිතා බලයකින්. එතකොට දසරාය ධර්මයේ කියන එක ඒකට රටේ අනෙක් මිනිස්සු කලබල වෙනවට නෑ. මට ඒකට යන්න කියලා කියන්නේ. කියන්නේ ආදානය, සීලය, තපස, අවිහිංස මේ පිළිවෙලට 10ක් තියෙනවා. ඒක ඒ පාරමිතා 10 සම්පූර්ණ වුණාම ඇති වෙන විශ්වීය කම්පනයක් ගැන අයෝක කියන්නේ. එතකොට ඔකේ අන්තිමට කියන්නේ අර දීව වස්තු කාලේන සස්ය සම්පatti හේතුච පීතු භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. එතකොට දසරාය ධර්මයට මේ විඥානේ සකස් කරා ගත්තාම විශ්වීය කම්පනයක් ඇති වෙනවා. ඊට පස්සේ සමස්ත රාජ්‍ය පරිපාලනයේට පමණක් සිල් රකින්න වෙනවා. ධර්මයේ පුරන්න වෙනවා. එතකොට ක්‍රමානුකූලව උඩ ඉඳන් පල්ලෙහාට මේක සැකැස්සෙනවා. දැන් අපට සිල් රකින්න කියලා මේ විවස්ථාවේ ඉහළ ඉන්න ඔක්කොම සිල් බිඳිනවා. ප්‍රශ්නේ තියෙන අපේ මහත්යාන් එතන එවැනි අධර්මිෂ්ඨ පාපතර ක්‍රියාවකට හිස නමන්න හෙලෙයෝ කැමති නැහැ. ධර්මයට විතරයි හිස නමන්නේ. හැබැයි ධර්මානුකූල විවස්ථාවක් අපිට තියෙන්න ඕනේ. මේක බරපතල සාපයක්, බරපතල ප්‍රශ්නයක්. මේක මට ඔබතුමාට පැහැදිලි කරන්න තන පය 3-4ක්. සර් මේක මෙන්න මේ දසරාජ ධර්මය යලි එසවීම සහ එසවීම තුලින් එන විශ්වීය ඵලය මේ රටේ සමස්ත මානව පරපුරට ලබලා දෙන්නට නායකත්වයේ ගන්නට මට පුළුවන්. මම ඒක කරනවා. එතකොට මේ ක්‍රමවේදය මෙහෙම තියද්දිම මේ ක්‍රමවේදයක් එක්කම අපිට මේ මිනිසාගේ විඥාණය ක්‍රමානුකූලව යථාර්ථයට ගැනීමේ දැවැන්ත වැඩපිළක් අපි තුල තියෙනවා. අපිට ක්‍රමවේදයක් තියෙනවා. ඒක අපි කරාගෙන යනවා. දන්න කට්ටිය මේක දන්න. ඉතින් මේක පුළුවන් වැඩ. ඒ නිසා මේ ඉතිරි අර පාලනේ සිද්ධ වෙන්නේ මේ වත්මන් මේ ක්‍රමවේදය තුල මේ ක්‍රමවේදය හැදිවේ කවුද කියලා ඔබතුමා කිව්වොත් මොකද දෙන උත්තරේ? සමා වෙන්න ඕනේ. මේ ක්‍රමවේදය නිර්මාතෘවරු කවුද? මගේ හැඟීම හැටියට නම් අපිම තමයි. මේ ක්‍රමේ පවත්තන ඇත්තුනේ අපි. මේ ක්‍රමවේදය පවත්තන ඇත්තු ගැන තමයි ඔබතුමා කියන්නේ. මේ ක්‍රමවේදය පවත්තන්නේ අපි. මේක නිර්මාණය කරේ කවුද? ධනවාදී. ඔව් ඒ එච්චර දෙයක් උත් නේ. මේක නිර්මාණය කරන්නේ මහත්තයා හොරකල්ලියක්නේ. පාපතර සැලසුම් සහගතව අනුන්ගේ දේ කොල්ල කණ්ඩ චේතනාන්විත භාවයේ පිරිසක් පුහුණු කරගෙන පිරිසක් සකස් කරගෙන ආපු හොරකම් කරන කල්ලියක් නේ 1815 මාර්තු 2 වෙනිදා ලංකාවට එන්නේ. ඒ කියන්නේ ඇවිල්ලා බොරුවට ලියකියවිලි සකස් කරලා ලස්සන වචන කියලා ගිවිසුමක් හදලා හොරුනේ මේ මිනිස්සු සෝවහන් වෙච්ච උන්ද? මේ උන් රහත් වෙච්ච මිනිස්සු නේ. අනුන්ගේ දේ මේ මුඩු බිමකටද මුන් ආවේ? මේ ක්‍රමවේදය ඇතුලේ කවදාක්වත් ධර්මානුකූල පාලකෙක් බිහි කරන්න බෑ. ධර්මයේ මුවාවෙන් ධර්මයේ විකුණංකණයුම් බිහි වෙන්නේ මේ ක්‍රමයේ ඇතුලේ. මම මේ ක්‍රමෙන් එන්නේ මේ ක්‍රමයේ අයින් කරන්න. ඒ නිසා මට අහිංසක මිනිස්සු රවට්ටන්න අවශ්‍ය නැහැ. හැබැයි මම අභියෝග කරනවා මම කියන්නේ පරිබාහිර කාට හරි 20යි 25 වෙනකොට පුළුවන් නම් මේ ප්‍රශ්න විසඳන්න මම එන්නේ නැහැ. මම යනවා යන්නේ.
ඉස්සයි 25 වෙනකන් අපි ටයිම් දීලා තියෙන පුළුවන් జగතෙක් ඉන්නවා නම් දසරාය ධර්මයේ යලි ඔසවලා පෙන්වන්න. අපි මේ ටයිම් එකේ දොසවලා පෙන්වලා ඉවර කරමු. ඒ නිසා මේ මේක මහත්තයා මේ අපි අවුරුදු 25ක් විතර ඉඳන් මේ රටේ විශ්වීය දේශපාලනයේ ක්‍රියාත්මක වෙනවා. අපිට අවශ්‍ය උනේ නැහැ කැමරාවක් ඉස්සරහට අවිල්ලා වීරයෙක් වෙලා ලෝකේ දිනා ගන්න. අපිට ඕනේ ලෝකේ දිනවන්න. ලෝකේ තියෙන අඳුරේ ලෝකයට එළිය දෙන්නයි අපිට අවශ්‍ය උනේ. අපි ඒක දෙනවා දෙනවමයි අවශ්‍ය වුණත් නොවුණත් ඒක දෙනවා අපි. අපි තරම් ඒ කියන්නේ අපි අධර්මිෂ්ඨ නම් අපි මනුෂ්‍ය ධර්මයෙන් ඉවත් වෙලා යන්න ඕනේ. මේ කය අතරවන්න ඕනේ කවුරු හරි නේ. අපි එහෙනම් පුළුවන් අයිය පුළුවන් ශක්තියක් තියෙන මිනිහෙක් ඉන්නවනම් තුවක් කොට කරන් ඇවිල්ලා අපිට වෙඩිදියා දාන්න. ඔය පත්තු වෙන්නේ නැහැ අපිට. දන්න ඉඳ පුළුවන් ඉඳ කියන්න. එක පිරිමියක් ඇති කොන්දක් ඇති පිරිමියෙක් ඉන්නවනම් වෙඩිදියාන්න කියනවා. අපිට තුවක් කොක පත්තු කරන්න බෑ. ඒ තරම් එනිසා අපිට මේ අහිංසක මිනිස්සු රැවැට්ටීමේ ප්‍රාථමික චින්තනයක් නෑ අපිට. දිවි පුදලා හෝ අනිකාගේ විමුක්තිය උදා කිරීමේ සැබෑ විප්ලවීය චින්තනයකින් පෝෂණය වෙච්ච දෙවන්ත පිරිසක් මාත්‍යෙක් කියනවා. මම ඔබතුමාගෙන් අහන අන්තිම ප්‍රශ්නය හා මට මේකට ඉතාමත් සරල උත්තරයක්. ඔබතුමා කියනවා අපි විශ්වීය දේශපාලනය ඇතුළේ දකින්න ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ හරි ප්‍රෝඩාව. මේ ප්‍රෝඩාව අයින් කරලා මේ ප්‍රජාතන්ත්‍රවාදී කොහොමද ශුද්ධ වස්තුවක් කරන්නේ? विश्वीय देशपाल विश्वीय प्रजातंत्रवाद वर्तमे सिंह मीपटी कथा वर्तन तीन पास इतकोट अभी मे मानव अट सत्यवटागनी मे वेडसटी अभी गम्मा दिखुन आध्यात्मिक आर्थिक सौख्य संवर्धन मध्यस्थान के मे वत्म गेलपेन विधिट वेडबी सकस्कर्ला तीन पूर्ण कंद एक दिशिकेट एक दिशिकेट दाहकटेन्द अभी सकस्कर अरे इट पास एहरा मे मानव प्रज्ञा प्रदीपे दलवागण क्रमवेदिया सकस्कर्ला तीन वत्मने गेलपेन सिलबस कदल तीन इट पास मुहु प्रज्ञा पलाल्लेन मुहट रियलिटी विश्वीय यथार्थ वेटेन इट पास ओह तीन कर हरदे मुखा वरदे मुखा गल हरदे दखगण पुलवांग मिनसुंग विज्ञान अंत आलोक अति करला ඒ ආලෝකයක් ඇති කරගත්ත මිනිසුන්ගේ පාලකෙක් හදනවා අපි. ඒ මිනිසුන්ගේ පාලකයා උහු. නිවැරදි විදිහට හිතන මිනිස්සු වෙනුවෙන් එන පාලකෙක් තමයි අපි හදන්නේ. ඒ නිසා මේක එතකොට ඊට පස්සේ මේ අනපනත් වලින් මේකේ දැවැන්ත විදිහට වෙනස්කම් ටිකක් තියෙනවා කරා. මේක අධර්මිෂ්ඨ පාලන තන්ත්‍රයක්. මිත්‍යා දෘෂ්ටික පාලන තන්ත්‍රයක් මේක. මේක ඇතුළට ගිහිල්ලා කවුරු හරි මේක ඇතුළට ගිහිල්ලා හොඳට බලන්න මහත්තයා පහුගිය කාලේ පුරාවට මාධ්‍ය ඉස්සරහට අවිල්ලා කතා කරපු යැත්තෝ අවුරුදු කියන අවුරුදු මොනවද කතා කියන්නේ අනිකාගේ පෞරුෂයේ උස් හඬකින් යටපත් කරනවා එයිට එහා මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ විදේශ රටවල වලින් ගත්ත ණය කන්දහරහා 175ක් තමන්ගේ පැවැත්මට වියදම් කරාගෙන 25ක් දීලා තියෙනවා ඊගා අවුරුදු පහට ජනතාව රවට්ටන්න මිසක් මිනිස්සු ඉල්ලපු සංවර්ධනේ දීලා තියෙනවා මිනිස්සු ඉල්ලපු සංවර්ධනේ දීලා තියෙනවා ඇතුළට යන්න ඔබතුමාලා මාධ්‍ය වේදියෝ විදිහට සත්‍ය හොයන්න ඔయిత වඩා ගිහිල්ලා බලන්න මං කියන එක බොරුවක්ද කියලා හරි වැව් ටික වාරි සංස්කෘතිය වනසලා රාජකීය නිල නිවාස හදලා තිනවා වැව් ඇතුලේ වැව් රක්ෂිතේ පොඩි කඩයක් ගහගත්ත මිනිහා ඉවත් කරන්න හදනවා අරක ඉවත් කරන්නේ නැහැ නිසා මේක අධර්මිෂ්ඨ තිරිසන් මිනිසුන්ගේ මේ මිත්‍යා දෘෂ්ටික භාවයේ ඝනත්වේ නීවරණ ධර්මයන් වල ඝනත්වේ වැඩි කරගත පාපතරයන්ගේ පැවැත්මටමයි මේ හැමදේම සිද්ධ වෙන්නේ. ඒ නිසා විශ්වීය දේශපාලනයේ ප්‍රතිඵලය ගැන කතා කරන්න මට පැය දෙකක් විතර යනවා. ඒ නිසා මට සමා වෙන්න ඕනේ. මේ එහෙම ලොකු වෙලාවක් අපිට දුන්නොත් අපිට ඒක ලෝකෙට පැහැදිලි කරන්න පුළුවන්. ඒ නිසා සමා වෙන්න ඕනේ. තව එකක් තියෙනවා. කණ්ඩායම මම දේශකයෙක් නෙමෙයිනේ. දේශකයා දේශනා ස්වභාවයෙන් ලෝකයේ වසඟයට ගන්නවා. මම මේ කියන දේ කරලා පෙන්නන්න ආපු එකෙක් නේ මම මේකේ යුද න්‍යාය තියන්නේ මංගාව මම ගොඩාක් කල් ඉඳන් මේක කරගෙන ඉන කෙනෙක් ඒ නිසා මට මේක ඉතාම සුළු වැඩක් ලෝකෙටම බෑයි කියන ලෝකෙටම අමාරුයි කියන මේ කටයුත්ත මට සාමාන්‍ය මේ මහ පොළොවේ තියෙන ඉතාම සුළු ප්‍රශ්නයක් මම මේක විසඳන්නම් බලාගෙන ඉන්න මේකට අවශ්‍ය සියලුම සැලසුම් අපි සකස් කරලා ඉවරයි යම් යම් දේවල් කරලත් ඉවරයි මෙතනින් එහාට මිනිසුන්ගේ තියම් සහයෝගයක් අවශ්‍යයි මේ පාපතර ක්‍රියාවලියේ පැවැත්ම තීරණය කරන්නේ මේ ඡන්දදායකයානේ එතකොට ඒකේ පාප කර්මය සහ වේදනාව දරන්න වෙන්නේ ඔහුටම මේක ධර්මානුකූල කාරණයක්
ධර්ම න්‍යායට අනුව බලන්න පවකට අත ගහපුවාම පව කරන කාටත් කර්ම ගෙවන්න වෙනවා අත ගන්න කාටත් කර්ම ගෙවන්න වෙනවා කම්පණේ වෙනවා මේ මාතෘභූමියේ කම්පණයට පත් වෙලා තියෙනවා න්‍යාය ධර්මයක් තමයි කලට වැහි වහින්නේ මොකාමනවා කිව්වා කලට වැහි වහින්න නම් ධර්මිෂ්ඨ පාලනයක් තුල තමයි ධර්මිෂ්ඨ පාලනය බිහි වෙන්නේ මිත්‍යා දෘෂ්ටික විවස්ථාව තුල මේ පාපතර සැලසුම තුල කවදක්වත් ධර්මයේ බලාපොරොත්තු වෙන්න බෑ සාසනේම සාසන ඒකයි ක්‍රම දෙකක් තියෙනවා දෙක ඒකයි හොඳටම තේරුම් ගන්න නරියොත් වූ කියනවා ඉතින් සිංහයොත් වූ කියනවා ඔක දෙකක් ඔය හඬවල් දෙක තෝරගන්න අහන කෙනාට ඔළුවක් තියෙනවා අපි ඒ ඔළුව හදනවා ඒක තමයි අපි අර කඳවුරු ආධ්‍යාත්මික ආර්ථික සෞඛ්‍ය කියලා අපි මුල ඉඳන් මේ සද්ද අඳුරගන්න මිනිස්සුන්ට විඥානය සකස් කරනවා අපි නීවරණ ධර්මයන් වල ඝනත්වය අඩු කරනවා මානවයන්ගේ මේක පළක්ම නැති ගමනක් ඒක දෙකක් තියෙනවා මේ ලෝකේ වැදගත්ම කාරණා දෙකක් එකක් මේ විශ්ව සැරිසැරීමෙන් ඉවත් වීම ඒක තමයි බුදුරෙක් දේශනා කරන්නේ මේ මොන තරම් දේවල් කරත් පළක් නැත මනුෂ්‍ය ආත් මනුෂ්‍යෙක් වෙලා උත්පාද වෙච්ච මොහොතේ මේක අවබෝධ කරගෙන නික්මයාම පිළිබඳ නිර්වාණය පිළිබඳ ප්‍රශ්නේ නිර්වාණය පිළිබඳ කතාව නිර්වාණයේ මාවතේ පැවැත්මයි මේ ලංකා ධර්ණී තලයේ ජොබ් එක ඒකයි අපි කරන්න ඕනේ ඒක තමයි අංක 1 එතකොට අනිත් කාරණේ තමයි දැන් අනිත් කාරණේ තමයි මේ නිවන ලැබෙන තුරු මානවයාට අවශ්‍ය වෙන හොඳ සුරක්ෂිත පැවැත්ම ආරක්ෂාව නිදහස් භාවයක් නිවහල් භාවයක් සමෘද්ධිමත් භාවයක් සුරක්ෂිත භාවයක් බණ භාවනා කරන්න ආරක්ෂාවක් ඕන හොඳට කණ්ඩබණ්ඩ ඕනි ආදරණීයයන්ට හොඳට ආදරය කරන්න ඕනි සියලු දේවල් වලින් ස්වයං පෝෂණය වෙති මානවයෙකුට තමයි අර ශ්‍රේෂ්ඨ මාවත හම්බෙන්නේ එතකොට අපේ මම ඔබතුමාලා ඉස්සරහා රජ කියා ගන්න තරම් මානසික රෝගයක් මට නැහැ නමුත් මේ රාජ්‍යත්වය කියන්නේ ධර්මයකට ධර්මයක් ශක්තිමත් කරන්න ඉල්ලන වාක් ශෛලියකට බාහුව ශක්තියකට යුද ශක්තියකට ඒකට තමයි හෙළ රාජවංශය කියන්නේ හෙළ රාජ්‍යත්වය කියනවා පැරඩයිම් එකක් ඇතුළේ කතා කරනකොට ඔබතුමාගේ මේ හදවතේ ක කියන්නේ මේ අපේ කම මේ අපේ බඩගින්න මිනිස්සුන්ට එදා මෙදා තුර නොලැබිච්ච දේශපාලනික ආදරය මේක කියන්නේ ඒක ඔබතුමාගේ හදගැස්ම ඇහෙනකොට මට ඔබතුමාගේ මේ 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 ළඟ ඉන්නකොට ඔබතුමාගේ හදගැස්ම මට ඒක තේරෙනවා මඩ ප්‍රහාර නැහැ මේක ඇතුලේ විප්ලවයක් නැහැ ඒ වගේමයි නම්ගම් සඳහන් කරලා අපි මේක ඇතුලේ විවේචනය කරන්නේ නැහැ තේරුමක් නැහැ බව් මේ මිනිස්සු ඉතින් රජ රටින් පාර්ලිමේන්තුවට එන්න මේ හෙළය නැත්තම් මේ හෙළ දීපේ කියන දේ නැවත පණ දෙන්න දඟලන හරි අපූර්ව මිනිසෙක්. ඔබතුමාගේ දේශපාලන ගම්මන ඇතුලේ මේ දර්ශනයෙන් මම හිතන්නේ මේ තියෙන්නේ දශමක බිඳුවක්. ඔව්. මේ පැරඩයිමේ ඉතුරු 100 100ට 100ම අපිට ඕනේ. හැබැයි මේ පැරඩයිමේ අපිට හරි විසංවාදී. හේතුව අපි මේ පැරඩයිමේ ඊට කලින් අහලා නැහැ. මේක අපිට දැනিলা නැහැ. මේක අපේ හදවතේ නැහැ. නමුත් ඔබතුමාගේ මේ දර්ශනය අපිට ඕනේ. මම හිතනවා ඔබතුමා නැවත වරක් අපිත් එක්ක සම්බන්ධ වෙයි අපිත් එක්ක නැවත වරක් සම්බන්ධ වෙලා මේ පැරඩයිමේ මේ දර්ශනය ඇතුලේ තියෙන මේ මහා අමුතු කතන්දරය මේ ලංකාදීපේ මිනිස්සුන්ට කියන්න ඔබතුමා අපිත් එක්ක එකතු වෙයි කියලා. ඉතින් උදිත නිශාන්ත මහත්මනි ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි. හදවතට දැනෙන වචන ටිකක් කතා කරා. ඒ හදවතට දැනෙන වචන ඇතුලේ ඒ හද ගැස්ම ඇතුලේ ඔබතුමාගේ පැරඩයිමේ තියෙන ශක්තිය අපි දැක්කා. ඔබතුමාගේ අංකය හය මං හිතන්නේ හෙළ දීපේට ආලෝකයක් වෙන්නද පොද ඔබතුමාගේ ලකුණත් ඉදිරිපත් වෙනවා. ඔව්. ඉතින් ස්වාධීන කණ්ඩායම් අංක 10 අපි බලමු ඔබතුමාගේ දේශපාලන ගමන කොහොමද සිද්ධ වෙන්නේ? වචනාර්ථයට සීමා නොවන ඔබතුමාගේ මේ දේශපාලන ගමන කොහොමද ප්‍රයත්න වෙන්නේ? නැවත වරක් මතක් කරනවා. රජ රටින් පාර්ලිමේන්තුවට යන්නහම මේ හෙළය හඬ මේ සිංහල හඬ නැවත උද්දීපනය කරන්න පණ දෙන්න හදලා අපේ උදිත නිශාන්ත මහතුමා ස්වාධීන කණ්ඩායම් අංක 10 අංක 6 තරදවන්න අපේ උදිත නිශාන්ත මහතුමාට අපි මේ ආකාරයෙන් අදට සමුදෙනවා ඔබතුමන්ට ආශිර්වාද බොහෝ වේවා